বাহিনী। जनप्रिय गायक क्लासिक बॉयस नर्तने डांस ग्रुप विशेष गायिका किन्न अदापित्तेक सिंहल सिनेमावी कटांडा අද තරුණ තරුණියන්ගේ ඉතාමත් හදවත දිනාගත් ගායිකාවක් ඒ තමයි අද අපිත් එක්ක ඉන්නේ උරේෂා රවිහාරි. ආයිබන් උරේෂා. ආයිබන්. අපි කතා කරන්න ඉස්සෙල්ලා ගීතයකටම යමු. Thank you.
වීකෙන් හදරන්ති බයි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඔබ අදත් ඉන්නේ. අද ඔබේ ආදරණීය ගායිකාවෙක් ඉන්නවා මෙතන උරේෂ රවිහාරි. අපි පොඩ්ඩක් උරේෂත් එක්ක කතා කරලා අපි ආයේ ගීත සෑහෙන්න අදහන්න පුළුවන් උරේෂගෙන්. උරේෂ අලුත් විස්තර මොනවාද අපිට පොඩ්ඩක් කියන්න? ආගේ අලුත් විස්තර මොනවාද කියලා මේ දවස්වල? ඇත්තටම අලුත් විස්තර කියන්නේ චිත්‍රපට සඳහා ගීත ගායනා කරා. ඒ වගේම ටෙලි නාට්‍ය සඳහාත් අලුතෙන්ම උත්තරා කියන චිත්‍රපටියට සහ සුහඳ දැනුණා ජීවිතේ ජූලියා කියන චිත්‍රපටවල තමයි අලුතෙන්ම ගීත ගායනා කරේ. ඒ වරුණාම ඉතින් ඊට පස්සේ කියන ටෙලි නාට්‍ය ගීත ගායනා කරා. ඒ වගේම ස්වර්ණවාහිනිය විකාශනය වීමට නියමිත තවත් මෙගා ටෙලි නාට්‍යයක ගීත ගායනා කරා. සෑහෙන බිසි ලයිෆ් එකක් මේ දවස් ටිකේ. සාමාන්‍යයෙන්. ඕකේ. අපි එහෙනම් තවත් ගීතයකට යමු. क्लासिक बॉयस निर्माली रंगायतन खंडाय में गर्ल्स अभी अदर डांस करना इवागे मत उरेश अपित्ते किन्नो
පයක්පුරා ලස්සන ගීත අහන්න පුළුවන් උරේෂත් එක්ක අපි තව පොඩ්ඩක් කතා කරමු උරේෂා ඔයා ගොඩාක්ම දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එකතු වෙලා ඉන්නවනේ ලංකාවේ නැතුවම් බැරි කටහඬක් කියලා තියෙනවා මම හිතන්නේ ඉතින් දැන් මේ ගීත නිර්මාණය කරනකොට උරේෂා කොහොමද හුඟක් වෙලාවට මියුසික් ඩිරෙක්ටර් එක්කද ඔයා ගොඩක් කෝඩිනේට් කරන්නේ එතකොට නැත්තම් ඩිරෙක්ටර් එක්කත් ඒ වගේම කෝඩිනේට් කරන්න සිද්ධ වෙනවද පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට වාගේ කියන්න ආසයි මං හිතන්නේ දැනගන්න පිටිපස්සේ සිද්ධ වෙන දේවල් ඇත්තටම මුලින්ම සංගීත අධ්‍යක්ෂකවරයා සහ ගීපද රචකයා ඒ වගේම ටෙලි චිත්‍රපටි හෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා අනිවාර්යෙන්ම එදාට එනවා අනිවාර්යෙන්ම ඉතින් ඒ තුන්දෙනා තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ මොකද සංගීත අධ්‍යක්ෂකවරයා ඒනුත් විශේෂයි මොකද ඔහුට අනුව තමයි ගීතේ කොයි විදිහටද ගයන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ ඒ වගේම පද රචකයාත් අනිවාර්යෙන් එතෙන්ට අවශ්‍යයි ඒ වගේම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා අවශ්‍ය වෙන්නේ කතාවේ ඒ ගීතේ ගායනා කරන අවස්ථාව මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ඔයාට ෆීලිං එක දැනගන්න ඒ ෆීලිං එක ඇත්තටම ඔහුගෙන් මොකක්ද කියන එක දැනගන්න හම් වෙනවා සංගීත අධ්‍යක්ෂකවරයා තමයි ඇත්තටම ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ඔව් ඕකේ රැඳි සිටින්න වීකෙන්ඩ් හතරෙන්දි පැය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අද ඔබත් සමග තින්නේ උරේෂා රවිහාරි අපි යමු තව උරේෂාගේ ලස්සන ගීතයකට Oh, oh, oh.
හදර ඇඳපැයි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඔබ සියලු දෙනාම රැඳී සිටින්නේ අපිට කෝල කෙනෙක් ඉන්නවා අපි බලමු කොහෙන්ද කවුද කතා කරන්න කියලා ආයිබෝන් හලෝ හලෝ ආයිබෝන් ආයිබෝන් කවුද මේ කතා කරන්නේ මට උරේෂක්කට කතා කරන්න පුළුවන්ද ඕකේ ඉස්සෙල්ලා මල්ලිගේ නම පොඩ්ඩක් කියන්න මම සත්‍යජිත් සත්‍යජිත් හරි සත්‍යජිත් රයිට් මෙන්න ආදරණීය ගායිකාව ඉන්නවා කතා කරන්න හලෝ උරේෂක්කේ ඔව් गीत गायना करे उत्तराखंड चित्रपाटी सह सुंदुना जीवित चित्रपाटी अरे तव चित्रपाटी दहातर तिगत नियमित कमर्शियल ब्रेक वीकेंड प्रोग्राम गुडा गीत पुलांग अद वीकेंड पुलांग वीकेंड हदरंदी प्रोग्राम पिया बन जाता बैठ हिंदी
හදරණිත් පැය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි පුරා පැයක් තිස්සේ ඔබ මේ ඉන්නේ. ගීත අහන්න පුළුවන් ලයිව් සංගීතය ඒ වගේම නර්තනය ඒ සිළුම් දෙයත් එක්කම අපිත් එක්ක හැමදාම එකතු වෙන්න වීකෙන් හදරණිත් පැය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. උරේෂා අපි චුට්ටක් කතා කරමු ගීතයකට යන්න ඉස්සෙල්ලා. දැන් මේ දවස්වල උරේෂා දැන් ඇල්බම් එකකට වැඩ කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් වාගේ මේ ෆෑන්ස්ලට කියන්න කවද්ද ඒක එන්නේ කොහොමද ඒක දින වකවානුවන් තීරණය කරලා නැහැ. හැබැයි ගීත පටිගත කරගෙන යනවා. දැනට රෝහණ වීරසිංහ නවරත්න ගමගේ කසුන් කල්හර වගේ සංගීතයෙන් දායක කරගෙන නිර්මාණ කරලා තියෙනවා. ඉතින් ලබන අවුරුද්දේ ගීත 12ක ඇල්බම් එකක් चित्रपाटी Oh, oh, oh.
වීකෙන්ඩ් හදනද බෑ ප්‍රෝග්‍රෑම් එකත් එක තමයි ඔබ හැම කෙනාම රැඳී සිටින්නේ ඔබට අපිත් සමග දුරකතෙන් එන්න එකතු වෙන්න ආසනම් 2:59.132 නම්බරයට අපිට අමතන්න 2:59.132 නම්බරයට අමතන්න මේ වීකෙන්ඩ් හදනද බෑ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔබ සිල්ව දෙනාව ඉන්නේ උරේෂා මේ දැන් මේ දවස්වල ස්ටේජ් ෂෝස් अतर मेधावल नति तर हेतु प्रसंग वाल युद्ध तीन विलावत्ते प्रसंग पवेत्न अडवी अतर पवेत्ने शाला पवेत्न इंडो शो तम गुडाक सहन दूर अडवी नमूत इंद्रेदी कालेदावे प्रसंग वेदिक ඊළඟට උරේෂාගේ තව ගීතයක් රස විඳිමු हदन प्रोग्राम उपसीलना रेटे अभी तव सुहतकि कमर्शियल ब्रेक गिहलासे अभी नवत उशे गीत हम पुरा पैक्तिस उप रंदी सिटी वीकेंड हदन प्रोग्राम
සුන සිරින රබන්න ඌව වෙනාලද සුන සිරින රබන්න බෝස බුල කපල ගෙනෙන්න යමන් සුපිලු රබන්න ඌර අසුන සිරින රබන්න ඌව වෙනාලද සුන සිරින රබන්න බෝස බුල කපල ගෙනෙන්න ඕරලා සිකනු බලාලා නන්දු මේක හැදුවේ කියාවා හදරැඳිපෑ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඔබ රැඳී සිටින්නේ අපිත් එක්ක උරේෂ රවිහාරි ඉන්නවා ක්ලාසික් බොයිස්ලා ඉන්නවා ඒ වගේම තමයි නිර්මාණි රංගායතනයේ නර්තන කණ්ඩායම ඉන්නවා
අපි උරේෂත් එක්ක තව පොඩ්ඩක් විස්තරයක් අහමු. උරේෂා, දැන් උරේෂා පහුගිය කාලේ ගිය නැද්ද ටුවර්ස් කොහේ හරි? ඇත්තටම මෙහෙමයි. දැන් මට ඇත්තටම ගොඩක් ටුවර්ස් එනවා. වෙලා තියෙන්නේ මම තාත්තත් එක්ක තමයි සහභාගී වෙන්නේ. ඉතින් එතකොට අර ගොඩක් කරලා සමහරක් කියන්නේ සංවිධානය කරන අය එක ටිකට් එකයි දෙන්නේ. අනේ මේ ප්‍රශ්නේ නිසා මට ලැබෙන ප්‍රසංග වලින් සෑහෙන ප්‍රමාණයකට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මොකද මගේ ගෙදරින් මට අවසර ලැබෙන්නේ නැහැ තනියෙන් යන්න. ඒ නිසා මට ගොඩක් ප්‍රසංග විදේශ සංචාර ගොඩක් අඩුයි සහභාගී වෙනවා. ඕකේ. රයිට්. අපි තව ගීතයකට යමු උරේෂ රවිහාරිගේ. හතරැඳි පැය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ආදරෙන් ඇඳී සිටින්නේ උරේෂ රවිහාරි. අපිට තව කෝල කෙනෙක් ඉන්නවා. අපි බලමු සම්බන්ධ කරගන්න කවුද මේ කියලා. හලෝ. 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 කවුද නම? කවුද කතා කරන්නේ? මම ප්‍රියන්ත කතා කරන්න කොටේනේ. ආ ප්‍රියන්ත. කාත් එක්කද කතා කරන්න ඕන උරේෂත් එක්ක? කතා කරන්න පුළුවන්ද? ඔව් කතා කරන්න. හලෝ. හලෝ. උරේෂ මම ඇත්තටම කටහඬ ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. ඔයාගේ ඇත්තටම සින්දු හරිම ලස්සනයි.
මේ වගේ ප්‍රෝග්‍රෑම් එක දකින්න ලිමිට් එකක් ඇත්තටම මම හරි ආසයි මේ ප්‍රෝග්‍රෑම් එකත් හොඳට තියෙනවා මේ මම බලන් හිටියා ඔයාගේ ඇල්බම් එකක් ඉන්කුඩ් කරනවා කියලා කිව්වත් ඒ කවදේද ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ලබන අවුරුද්දේ තමයි එලිදක්වන්න බලාගෙන ඉන්නේ ඉතින් තාම දිනවකවානු තීරණය කරලා නැහැ දිනයක් තීරණය කරපු ගමම්ම මාධ්‍ය වලින් අනිවාර්යෙන්ම ඔබ හැමෝටම දැනුම් දෙනවා ඕකේ ඕකේ ප්‍රියන්ත දැන් ප්‍රියන්ත ගොඩක් විස්තර අහගත්ත අවශ්‍ය දේවල් ප්‍රියන්තගෙන් ඔව් අපි දැන් ඔව් ඊළඟ අපි ගීතයට යමු ඔව් ඒක